කරුණයා ඔන්ලයින් ඔන්න අදත් ඔයගොල්ලෝ හැමදෙනාම අයිබෝවන් කියලා පිළිගන්නවා තරුණයා බෑන් බෑන් ප්‍රෝග්‍රෑම් එකට. මේ ප්‍රෝග්‍රෑම් එකේ පසුගිය වැඩසටහන් නරඹපු මිතුරු මිතුරේ හැමදෙනාම දන්නවා අපි මෙතෙක් දවසක් මේ ප්‍රෝග්‍රෑම් එකට ගෙන ආවේ ප්‍රවීණ මට්ටමේ ජනප්‍රිය සංගීත කණ්ඩායම්. නමුත් එහි යම්කිසි වෙනසක් කරමින් අද අපි හිතුවා තරමක් ආධුනික සංගීත කණ්ඩායම මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ කරගන්න. පසුගියදා අවසන් වුණ දෙරණ බැටල් ඔෆ් ද බෑන් ප්‍රෝග්‍රෑම් එක නැරඹුවා නම් ඔයගොල්ලෝ දන්නවා මේ සංගීත කණ්ඩායම පිළිබඳව අනිවාර්යෙන්. මොකද මේ සංගීත කණ්ඩායම තමයි ඒ තරංගාවලියේ එකෝස්ටික් අංශයේ දෙවන ස්ථානයේ හිමි කරගත්තේ. ඒ නිසා ආධුනික වුණත් දැන් ඔවුන්ව ඔබ හොඳ හැටි හඳුනන සංගීත කණ්ඩායම. අපිට බොහෝ ඉල්ලීම් ආවා මේ සංගීත කණ්ඩායම අපේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ කරගන්න කියලා. මේ නිසාම තමයි අද අපි මේ සංගීත කණ්ඩායම අපේ ප්‍රෝග්‍රෑම් එකට රැගෙන ආවේ. ඔවුන්ගේ නම රූට්ස්. අයිබෝන් ක්‍රිෂන්. කොහොමද ක්‍රිෂන්? කොහොම මේ අපි දැන් දැක්ක බෑන්ඩ් එක කොහෙද මේ අද විනාශ කට්ටිය ඉන්නේ දැන් මම ඇවිල්ලා බලන්න. මොකද්ද උන්ගේ අදාවක් තියෙනවා. කැමතිද ඔයගොල්ලෝගේ මේ රසික රසිකාවෙන් ඉන්නේ දැනගන්න? මොකද උනේ? සැප්ටම්බර් 10 කියන්නේ අතන රූට් කියන එකේ නම අයිඩියා ගත්තොත් ඒ දිනසත් එක්ක මාතෘකාව හැමෝටම අයිති නම. අපි 6 දෙනාගේ මේ අවුට්පුට් එකක් තමයි රූට් කියන්නේ. ඒක ඇත්තටම මම කට්ටියත් මතක් කරනවා. ඉතින් ඇත්තටම උනේ කරන් ටික කරන් යද්දී උනේ අර පොඩි පොඩි ගැටලු සාහිත්‍ය ප්‍රශ්න ටිකක් ආවා. ඉතින් ඒ ටිකත් එක්ක කට්ටිය තුන එකට වැඩේ කරන්න ටික අමාරු දෝ කියලා. ඒ දෙත් එක්ක ඉතින් තීරණයකට ආවා. ඔවුන්ගොල්ලෝ වෙනමයි මමගේ ගමන වෙනම යනවා කියලා. මොකද එකට වැඩ කරන්න ලොකු අමාරුකමක් තිබ්බා. නැලේ ක්‍රිෂාන් දැන් ඔවුන්ගොල්ලෝ සංගීත කණ්ඩායමක් වශයෙන් කලෙවි මහින අවදිය කියන්නේ මෙතෙක් කල ඔබට ජනප්‍රියත්වයක් හිමිලා තිබුණේ නැහැ. නමුත් මේ දෙරණ ප්‍රෝග්‍රෑම් එක හරහා ඔවුන්ට විශාල ජනප්‍රියත්වයක් හම්බ වෙනවා. සහ මේ ප්‍රෝග්‍රෑම් එකේ ඔහුගේ පෙනී සිටින්න එක කණ්ඩායම මේක ඉවරුණ ගමම මොකද්ද වෙන්නේ? ඒක තමයි ඔය ජනප්‍රියතාවය නිසාවද මන් දන්නේ මිස් වෙනස් වෙන්නේ. මේ ඒ කියන්නේ ඇත්තටම ඉතින් දැන් ඇත්තටම මෙතන සමාජයට මිනිස්සු මං ගැන හරි දිවි හිතයි ගොඩක් එහෙම ආරක්ෂිත තියෙනවා. එහෙම ඒ මොකද මම මෙතන තනියනේ. එතන 3-4 දෙනෙක් ඉන්න නිසා ඒ වාට එතන මිනිස්සු කොහොම බැලුවත් ඇත්ත විස්තරේ දන්නේ අපි ඇතුළේ ඉන්න කට්ටිය විතරයි. ඒ කියන්නේ එයාලගේ ඇත්තම එයාලා මාර බලන කට්ටිය ඇත්තම කියන්නේ. මොකද ඒ සද්දේ මෙතනින් එන එක එයිද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි මම එහෙම හිතන්නේ නැහැ. මම මට ඒකම මෙතනින් කරන්න ඕන නෙල. මෙතනට වඩා වෙනස් සද්දයක් තියෙනවා. මේ ඒ වුණාට අර එයාලාත් එක දැන් අරගෙන ගිහිල්ලා අපි ප්‍රසිද්ධ වුණා හරි මොන ටික දැක්කා. එනකට වැඩේ ඉතින් එහාට කරන්න යාමට පොඩි බාධාවක් ආවයි කට්ටියත් එක්ක. ඉතින් අර එකමුතු වැඩේ කරන්න බැරි තත්ත්වයකට ආවා. දැන් ක්‍රිෂාන් දැන් මෙතන ක්‍රුවින් හොයාගෙන ඉතුරු සියලු දෙනාම ගිහින් ඇත්තම කියන දැන් ප්‍රසිද්ධියේදී සල්ලිත් එක්ක ප්‍රශ්න එනවා. දැන් ඔයා කණ්ඩායම් නායක ඇත්තටම මම එකක් කියනෝනේ ඇත්තටම රූට්ස් පටන් ගත්තී නායකයෙක් හිටියේ නැහැ. අපි එකමුතු වෙලා දැන් සිංකරන එක නාගත්තොත් මියස් ගන්න එක නාගත්තොත් කලින් අපි පොඩි කාලේ ඉඳලා යාළුවෝ දැන් 5 වසර ඉඳලා 11 වසර ඉඳලාම එකරිටම කට්ටේ. ඒ හින්දා මෙතන කිසිම ලීඩර් කියලා මතයක කවුරුත් ඉන්නේ නැහැ. හැබැයි අපි කලින් ඉන්නේ ක්‍රේසි කියලා නම දීතියේ ඒ තැනේ ඉඳලා ගොඩක් වැඩ කරන කොටසක් ලොකු රාජකාරියක් මම කරා. ඒ කියන්නේ ඒ ක්‍රේසි කියලා කාලේ දීලා කෙනෙක් හිටියත් මගෙන් වෙන්න ඕන දේ කාර්යයක් ටික මම එහෙමම කරා. රූට්ස් කියලා නම වෙනස් වුණා ඒ කාර්යයක් ටික එහෙමම කරා. හැබැයි රූට්ස් කියන තැනේදී කට්ටිය ජනප්‍රියත් එක්ක ජනප්‍රිය වෙනවත් එක්කම මගින් වෙන කාර්යයන් වලට අපේ ආගම මට බාධා එල්ල වුණා. ඒ කාර්යයන් වලට ඉතින් ඒ නිසා ඉතින් මගේ හිතරේ දුකුතුණා. ඉතින් ඇයි එහෙම වුනේ කියන එක තමයි මොකද ඒක ඇත්තටම ඉතින් එයාලා කැමති වුණේ නැහැ. මං ඒ කියන්නේ මම මේක අතලරම් කරනවාට ඒක අතලරම් කරනවාට කියන්නේ ලීඩර්ෂිප් එක නෙමෙයි මම කියන්නේ. මේ මගේ ඩියුටි ඒ කියන්නේ කෝඩිනේට් කරන වැඩ දැන් ඔක්කොම ගොඩක් කරේ මම. මේ පේජ් එකේ ඉඳලා වීඩියෝ ස්ටාර්ට් එකේ ඉඳලා ඔක්කොම ටික කරේ. يعني මගේ ඉඳලා මගේ තනම මම හදලා දුන්නේ ඔක්කොම ප්‍රැක්ටිස් කරන්න ඔක්කොම ටික. ඒවත් එක්ක ඊට පස්සේ අපිට වැඩේ ඉන්නේ මගේ නමට ආවේ. يعني මගේ යටතට මගේ නම්බරකට
ඉතින් ඇත්තටම මේ දේවල් වලට යාළගේ පොඩි අකමැත්තක් තිබ්බා. ඒ කියන්නේ මගෙන් මූණට ඉල්ලුවත් එක්ක මට ටික දෙන්න කියලා. ඉතින් මං කිව්වා එහෙම කරන්නේ අපි එකතු වෙලා මේ මං කියන්නේ මගේ තැනක තමයි මම ආයි ස්ටුඩියෝ එකක් හදන්න ප්ලෑන් කරේ. මේ අපි එතනට මේ එතන ස්ටුඩියෝ එක හදගෙන අපි වැඩේ විතරම කරන්න යන්න කියලා කියද්දි මේ මගේ අතින් එයාලාකින් ඉල්ලුව වැඩ ටිකක් ඉල්ලුවා ඒ තත්ත්වයටපත් උනා. වැඩිල්ලෝ කියන ඔබ නැතු ඒ කියන්නේ මුලින්ම ඉල්ලුව ඇත්තටම පොරෝ අපිට පස්සේ බුකින්ස් වල ආපු ඇඩ්වාන්ස් එකේ මලින් ඉල්ලුව. මලින් ඉල්ලුවට පස්සේ මං කොහෙන්ද අපි කට්ටිය එකතු කරලා එක කවුන්ටර් එකට දාලා තින්නේ. නැහ මම කවුන්ටර් එකට දාලා තින්නේ ඔයාලා හයිදන ආවිල්ලා ඒකට ඇඩ් වෙන්න කියලා. මම ජොයින්ට් එක වෙන්න කියලා. නැහැ නැහැ අපිට දෙන්න කියලා ඉල්ලුවා. ඉතින් එහෙම ඉල්ලුවට මං කිව්වා ඉතින් ඇයි ඉල්ලන්නේ ඉතින් ඔයාලට එකට ජොයින් වෙන්න පුළුවන් නේද කියලා. එහෙනම් ඔයාගේ ගාන අරගෙන ඔයා යන්න කියලා. ඉතින් මේ තත්තරපත් වුණා ඉතින් මෙතන එයා තරගෙට ඇත්තටම වස් දෙනාම හයදෙනාම මහන්සි වුණා. තරගෙට හැමෝම මහන්සි වුණා. ඒක කියන්නත් ඕනේ. හැබැයි මම දන්නේ එයාලා එහෙම ඉල්ලුවේ කියලා. ඉතින් මමත් දෙන්න අකමැති වුණා. අකමැති වෙච්චින්ද ඊට පස්සේ මට කිව්වා ඔබ වෙනම් තනියෙන් කරගන්න කියලා. ඉතින් ඒ වචනෙටත් එක්ක ඉතින් මම පස්සේ දෙන්නේ කරා හරි. ඔයාලා එහෙමනම් දැන් ඉන්නේ. ඇත්තටම එයාලා මාව අසරණ කරා. කියන්නේ අපි බාර ගත්ත බුකින් ටික දහන්න ආවෙත් නැහැ. ඒ තරමේදී මම ඒ වැඩවල නොබුද්ද ඒ වැඩ වලට ගොඩක් ඒවා මම කෝල් කරලා ගැසෙන්න සමහර කට්ටිය මම මේක පටන් ගත්තා ඊට පස්සේ යාළුවාට අලුත් දැහි වීඩියෝස් දෙක එවන්න ඉන්නවා වීඩියෝස් යවලා ඕකේ වෙච්ච ඒවා තියෙනවා ආයෙ මම පේමන්ට් මේ ආපස්සේ රීෆන්ඩ් කරුවා තිබ්බා දැන් ඉතින් මෙහෙම කරගෙන යනවා කියන ඇත්තම වැඩ කරන්න කියලා ලේසි කියන්නේ මනුවත් තියෙනවා ඩිස්ප්ලින්වත් හොඳයි ඉතින් මේ යාළුවගේ මම එහෙම නරකක් කියන්නේ ඉතින් අර එකමුතු ඒ කියන්නේ එකම ප්‍රශ්නේ තියෙන්නේ එයාලා කියන දේ මට දිරවන්නේ නැහැ මට කියන මම කියන දේ එයාට දිරවන්නේ නැහැ ඉතින් හරි එහෙමත් එක වැඩ කරන්න අමාරු වෙන ඇත්තටම ඉතින් ක්‍රිෂන් ඔයාලට හිතුන්නේ නැද්ද දැන් ඔයාගේ ලීඩර්ෂිප් එක වෙන කෙනෙක්ට ඒ ඉල්ලන කෙනාට දීලා ඔයාත් සමාජිකයෙක් වෙලා කණ්ඩායමකට නම් යන්නේ නේද දැන් ඒ කියන්නේ ලීඩර්ෂිප් එකක් එතන ඉල්ලන්නේ ඇත්තටම එතරුනේ මම කරන දෙයකට දාපුල් හෙලනවා වගේ දෙයක් වුණේ ඒතකොට ඇත්තටම එතකොට මට එන්න හිතෙන්නේ නැහැ ඒකට ඒතකොට හිතෙන්නේ මම කරන්නේ මම එතර කාලයක් කරා මේ ජනප්‍රිය වුණ නිසායි මෙයාලා මං කරන දේට බාහිරල කරන්න කියන එතන මගේ හිතර ඇතුන. එතකොට අර පෙතර දිනාට ලව් එකක් කියලාද? ඒක පොඩ්ඩක් අඩු වුණා මගේ. එයාලා මට එහෙම කරද්දි. ඉතින් ඒ නිසා මේ ඇත්තරම ඒ කියන්නේ මම මේ ප්‍රැක්ටිස් කරන බබිට මම යාළුවගේ මුසලගෙන දීලා ඇච්චර දේවල් ටිකක් කරලා එයාලා මං කරන දේටයි ඔච්චර මේ පහත් කරන්න කියන එකට මගේ හිතේ ලොකු ඉතින් දුවක් තිබ්බා. ඒ දුකත් එක්ක අරදී මට එයාලා මගෙන් කට්ටියක් එක වැඩ කරන හිතෙන් නැහැ ඊට පස්සේ හිතේ තියෙනවා නේ යාළුවා මට මෙහෙම කරපු කට්ටියක් කියලා. ඉතින් උතරේ ප්‍රතිප මම දන්නේ නැහැ එයාට එහෙම හිතුනේ කියලා. හරි දැන් මේ ෆෘට්ස් නම් අයිති තියෙනවා. ෆෘට්ස් නම් තරම් තියෙන අපේ ප්‍රශ්නයක්. ඇත්තටම ප්‍රශ්නයක් කියන්නේ දැන් මගේ කලින් නම අපි කට්ටියටම තමයි අයිති වෙලා තිබ්බේ. ඕකෙන් ඇත්තම කතාව කියන්නද ඒ කියන්නේ මම නේබර්ස් බෑන්ඩ් එකේ මගේ අලුත් කෙනා බේස් ගන්න කෙනා. එයා මට ෆොටෝ එකක් කිව්වා දවසක් රූට්ස් කියලා බෑන්ඩ් එකක් ලොන්ච් කරලා තියෙනවා. අද ඒතකොට කන්ෆියුෂන් එකක් නැතයි. කවර් ආටිස්ට් කෙනෙක් මම නම් මතක නැහැ. ඒකත් එක්ක බෑන්ඩ් එක ලොන්ච් කරලා. ඊට පස්සේ අපි ලස්සන කතා වුණා රෙජිස්ටර් කරමු. ඉතින් අපි රෙජිස්ටර් කරමු ඊට පස්සේ මම ඊට පස්සේ ප්‍රීවියස් ගාන එකත් එක්ක කතා කරලා මම රෙජිස්ටර් කරන්නේ අන්තිම කියලා ඊට පස්සේ ඒ දවසේ ඇක්ටි නැහැ. මම කොහොමද මගේ නම් කියලා ෆෝම් එක අරන් ඉන්නම් කියලා. ඊට පස්සේ ගියා. ගියාට පස්සේ ෆෝම් ටික ගත්තා අරගෙන අතරම මම කරන හැමදේම මම යාළුවා ෆොටෝ පිටින් යවුවා. එන්න ෆෝම් ගිරාවා. ඊට පස්සේ ආයතන තියෙනවා ඩාන්ස් එක දීලා ඉන්න ආව කරන්න වැඩ. ආයි හතියක් දෙන ඊට පස්සේ ඒ වැඩ ටික ඔක්කොම කරලා මේ බඳු මුදල් වලින් ගියන් දුබයි ටිකක් ඒවල. ඒ වල මම බිල් වල ෆොටෝස් යවුවා. යවුවාට පස්සේ තමයි කට්ටිය පොඩ්ඩක් පුලක් වුණා මේ මොකද රෙජිස්ටර් කරාද? මම ගෝ මේ නෑ තව ඔයාලට කියන තරම් ගියාර කම්න්නේ කියලා ඊට පස්සේ ගෝ හාජරමට රෙජිස්ටර් කරා. මම ගෝ මම මෙහෙමයි මේ පැත්තන රෙජිස්ටර් කරන දාන මූලිකම ප්‍රශ්න තමයි ව්‍යාපාර කරන ස්ථාන. අතරම මේ මගේ තනදද මම කරන්නේ. ඒතකොට මට එතන ડોකියුමන්ට් එක මේ වතරන ලේසි නිසා මම මගේ නම දැම්. ඊට පස්සේ මෙයාලා ඒකට පොඩ්ඩක් අකමැති වුණා. අකමැති වුණ නිසා ඊට පස්සේ මේ මම ගෝ මම ඒක ලේසි කරේ නැතුව මේ මරණ නමක් පැති කරගන්න ඕන නම් නෙවෙයි. කට්ටියක් බෑඩ් එකක් ලෝන්ච් කරලා තියලා රූට් කියලා ඉක්මනට නම රෙජිස්ටර් කරගන්නයි මගේ තනිය කරන නිසා දැන් මම මගේ ජීවිතෙන් තමයි ස්ටුඩියෝ හදන්නේ ඒ නිසා
එතනට අපිට වැඩි කරගන්න ලේසි කමට ඇත්තරම කරේ කියන්නේ අපිට සරල ලෝන් ගන්න වේවිදෝලේ ඒක කරන්න ලේසි නිසා තමයි මම නම දෙන්නේ මේ මම ඕකටවත් නෙමෙයි මම ඉන්නේ නම ඇත්තරම එයාලා තේරුම් ගන්න ඕනේ මගේ හිතේ හොරගමක් තියනද මම එයාලට නොකිය කරනවා රෙජිස්ටර් කරන්න වැඩි ඇත්තරම මට කට්ටිය පස්සේ කිව්වේ අයි වාල කියලා කරේ කියලා නොකිය කරන්න තිබ්බට මට එහෙම මම නොකිය කරෙත් නැහැ කියලා කරපු නිසා අන්තිමට එයාලා ගිහිල්ලා වෙනම රෙජිස්ටර් කරන්න හදලා තිබ්බා ඊට පස්සේ ජී ඔෆිස් එකේ මට කිව්වා මේ මෙතන ප්‍රශ්නයක් නැහැ මේ දෙගොල්ලන් මෙතනම රෙජිස්ටර් කරගෙන ඉන්නේ. දෙගොල්ලටම දුන්නේ නැහැ නේද? කිව්වා ඔයාලා ප්‍රශ්නය විසඳන්නේ නැනම් නම ආවද දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔහොම කරන් යද්දි මේ ඊට පස්සේ අලුත පරීක්ෂණයක් දෙන්න ඕන කියලා. ඔකට ඔය සම්දෙට කලින් මේ ඊට පස්සේ සම්දෙට පස්සේ සම්දෙන් පස්සේ තමයි කිව්වා මේ ප්‍රශ්න ගැන බලන්න ඕනේ කියලා. ඊට පස්සේ මම ඩොකියුමන්ට් එක ෆිල් කරලා ඔක්කොම දැම්මා බාර දීලා. අර ගොල්ලෝ ෆෝම් එක ගිහිල්ලා විතරයි බාර දීලා නැහැ. මම ඊට පස්සේ තමයි මඩම් ඩොකියුමන්ට් මේ මඩම් යාර ෆෝම් එක බාර දුන්නා. ඒක ෆෝම් එක නම් බාර දුන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම පොඩ්ඩක් ඉතින් මොකද්ද වෙන්නේ මේ මට අතර මොන නම්බර කැලලක්වත් ටැග් කරගෙන දාන්න බැරි. දැන් මගේ ටූල්ස් බොඩ්ඩක් දුන්නේ නැහැ. අතර අපේ ගමේ මිනිස්සු දන්නවා බෑන්ඩ් එක හොයද කරේ කරේ. මොකද්ද උනේ කියලා. මම කොහොමද රූට්ස් බොඩ්ඩක් දුන්නේ කියලා දාගන්න කියලා. ඊට පස්සේ රූට්ස් බොඩ්ඩක් දුන්න නම් මට විගාරයක දුන්නා. නැතකොන යාට පුළුවන් රූට් පිළියඳලාගෙන යාලනේ කොහෙද කතා කරන්නේ මේ මන් දන්නේ නැහැ මොකද ආදරෙන්ද කියලා මට කොහොම හරි දුන්නා ඊට පස්සේ මම ඊළඟ දවසම ලෝගෙලත් රෙජිස්ටර් කරගෙන ගියා සමාගම මැදුරේ දැන් ලෝගෙලත් ලෝගෙලත් හැදුවේ මම මේ අතරම ලෝගෙක හදන දවසේ නම් ඒ කියන්නේ මම ලෝගෙක හදලා දුන්නත් කට්ටිය එකට නිකන් විරුද්ධත්වයක් දැම්මා ඒ වගේ දේවල් වුණා කියලා දැන් මම කරන දේ මොකක්ද මන් දන්නේ යාලට ඒ කියන්නේ දිරන්න කියලා කේම තිබ්බා දැන් එතකොට තව දැන් රූට්ස් කියලා බෑන්ඩ් තුනක් එළියට මේ පේන්නේ. දැන් තව එකක් ලොන්ච් කරා කියලා කිව්වනේ. ඔව් ලොන්ච් කරා කියලා කිව්වට හැබැයි මේ මම සමාගම නැතුවට ගියා යාළගේ තියෙනවා එක බලද්දි දිනවා. ඒ යටතට තමයි බෑන්ඩ් එක කියලා රෙජිස්ටර් කරන්නේ. මේ සිස්ටම් වලින් බලලා තමයි කිව්වේ. ඉතින් එහෙම නැති හින්දා මම ගේ බාර. ඔව් ඒ කියන්නේ මට ඒක ඇත්තටම මතක නෑ මම ෆොටෝ එක මේ බලන්න ඕනේ මේ ආපහු ගොඩක් දවස් එක්ක මේක හරි දැන් හිට වෙද්දි මාගේ අනිත් කණ්ඩායම යාළුවෝ ටික රූට්ස් එක අපිට කතා කරලා කොහොමද දැන් ඇත්තටම එයාලා එයාලා එහෙම කරන්න යනවා නම් මට කිසි ප්‍රශ්නයක් නෑ මොකද එයාලට අරන්නේ හරි ක්‍රිෂාන් ප්‍රශ්න ඉස්සරහට විසදේ කියලා අපි හිතනවා හොඳ ආකාරයකට කොහොම වුණත් දැන් ඔයගේ අලුත් කට්ටිය අපිත් එක්ක ඉන්නවා මේ රූට්ස් ලගේ අලුත් කට්ටියත් එක්ක අපි බහලා බලමු රූට්ස් ලගේ ගීතයක් වෙනිලා පෙමින් වෝ
රූට්ස්ලාගේ රසය නම් වෙනසක් වෙලා නැහැ වගේ තමයි ක්‍රිෂාන් අපිට හිතෙන්නේ. කොහොමද මේ අලුත් කට්ටිය එකතු කරගත්තා දැන්? මොකද්ද මේගොල්ලෝ අඳුන්වා දෙන්න අපිට ඉස්සෙල්ලා? නදින්නේ මේ ඉන්නේ බේස් ගිටාරිස්ට් ඩිරොඩ් මල්ලි, මේ මගේ යාළුවෝ, මෙයාගේ ඔක්කොම යාළුවෝ තමයි. ශාස්ත්‍රීය ලීඩ් ගිටාරිස්ට්. ඊට පස්සේ මෙයා තමයි මේ නෝකලිස් අභිෂේක්. කීබෝඩිස් ජලිත. කට සැරයිනේ. පොඩ්ඩක් මේක පස්සට ගමු නැත්නම් පේන්නේ. රූට්ස්ලාගේ ඉස්සරලට තිබ්බට වැඩිය වෙන වොයිස් එකක් ඔය එකතු කරගෙන තියෙනවා. ඔව්, අතරම වොයිස් තුනක් තියෙනවා. කලින් තුනක් තිබ්බා. කීබෝඩ් මේ තුන් දෙනා වොයිස් කරනවා. මේ රේන්ජ් එකේ වොයිස් එක තිබ්බේ නැහැ නේද? කලින් තිබ්බේ නැහැ නේද? අතරම දඟලලා කරලා ගන්න හොඳ වොයිස් එකක් හම්බුණා. අතරම දක්ෂෝ ටිකක් හම්බුණා අතරම. ලකි ඒත් එක්කම වගේ සෙට් එකම දෙයියු දුන්න වගේ හම්බුණා. දැන් ඔයාලා යන්න දැන් ඔයාලගේ අපි දැක්කා තරඟය තුළදී වෙනස් විදිහකට තමයි මේ ඇරේන්ජ්මන්ට්ස් එහෙම සිද්ධ වෙලා තිබ්බේ. ගොඩක් වෙලාවට ඕගොල්ලොන්ගේ ආරකට තමයි සියලුම ගීත ගායනා වුනේ. එතකොට ඒ විදිහටමද බෑන්ඩ් එක ඉස්සරහට අර යන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තට මේක කියන්නත් ඕනේ මේ මොකද ඒ 6 දෙනා වෙන 6ක්, මේ 5 දෙනා 6 දෙනා වෙන කට්ටියක්. ඉතින් මං හිතන්නේ ඒක අපි ඒකම ෆලෝ කරන්න යනවා කියලා. හැබැයි මෙයාලගේ තියෙනවා වෙන දේවල් ටිකක්. ඇත්තට මේ වෙන කලයකක් තියෙනවා. ඒකෙන් එකතු කරලා වෙන දෙයකට එන්න තමයි ට්‍රයි කරන්නේ. තාම මේක හදාගෙන නැනගම. මොකද අපි රූට්ස් එක කිව්වට ක්‍රේසි කරන කාලේ ඉඳලා අවුරුදු 3-4ක් එකට ගහලා තමයි සද්දේ හදාගත්තේ. දැන් තාම අවුරුද්දක්වත් ගියේ නැහැ මේ සෙට් එක. ඉතින් ටික කාලයක් යයි සද්දේ අඳුර ගන්න. අඳුරගෙන අනිවාර්යයෙන්ම වෙන සද්දයක් එළියට දෙනවා කියන එක කියන්න ඕනේ. ඒ ක්‍රිෂන් අර ක්‍රේසි කියන නම ඉඳලා ඔය රූට්ස් කියන නමට ඒගොල්ල මාරුනේ අයියේ මොකද්ද? ඇත්තටම ක්‍රේසි කියන කාලේ ඇත්තටම මුලින්ම ක්‍රේසි දේතෝඩ ඇත්තට පරණද ඔව් පොඩ්ඩක් හිටියා. ඒ දවස්වල ඇත්තට මාර සුන්දරයි. ඒ දවස්වල මේ පිස්සුවෙම තමයි හිටියේ විහිළු තාලු කරගෙන. ඇත්තට මම අයියෝ ප්‍රදී දිලීපයි අපි තුන්දෙනා තමයි මුලින්ම සෙට් වුණේ. ඊට පස්සේ ඔය කොන්සර්ට් එකේදී තමයි චනිත කියන පුද්ගලයා අපිට හම්බුනේ. ඇත්තට මෙයා තමයි බෑන්ඩ් එකේ නම තමයි මේ ක්‍රේසි කියලා. ඊට පස්සේ එයා කරගෙන ගියා වැඩේ, අපිත් සහයෝගය දුන්නා. ඇත්තට මමත් මේ එයා කරාට මමත් ඒ විදිහම තමයි මගේ වැඩ පිළිවෙල මේ විදිහම තමයි මම කරන් ගියේ. එයාට සහයෝගයෙන් දෙගෙන ඇත්තටම එතකොට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. කොහොද චනිත කියන්නේ එතන? චනිත දෙහිගාවත්ත මම මතක් කරන්නේ. ඇත්තටම එයාගේ තිබ්බ මේ අයිඩියාස් වලින් තමයි අපි මේ කලයකට ආවේ. කියන්නේ එයා තමයි මුලින්ම කිව්වේ මේ තියෙන මුලින්ම රූකාන්ත සින්දු වගේ අගෙනල්ලා ගැහුවා. ඊට පස්සේ තමයි පර්ණ සින්දු කවර් කරන එකට අපිට අයිඩියා එක දැම්මේ එයා. ඇත්තටම අපිට මතක නැහැ ਉਹ වාදකෙක්දර සංගීත ගන්නව කවුද අපිට රූට්ස් එකේ එයා හිටියේ නැහැ. ඇත්තටම එයා ඒ විදිහට රට ගියා. ඊට පස්සේ තමයි අපි බෑන්ඩ් එකේ නම වෙනස් කරගෙන හිටිය. ඇත්තට මේ ලයින් අප් එකම තමයි අරයා විතරයි අඩු. මේ ඒකෙන් තමයි රූට්ස් උනේ. ඉතින් ඊට පස්සේ දැන් මෙහෙම රූට්ස් වෙලා තියෙනවා. හරි, මගේ වම් පැත්තෙන් පටන් ගන්න කොනේම අපේ කීබෝඩ් මල්ලි. මල්ලි කොහොමද වාගේ සංගීත කොහොමද කටයුතු පටන් ගන්න? කවදද කොහොමද බෑන්ඩ්ස් වල කලින් හිටියද? මම කලින් බෑන්ඩ් එකේ හිටියා. එහේ මයි නම්බලද කොහෙද? අනුරාධපුරේ. මියුසික් කිලින් තාත්තගේ ආරෙත් එක්ක ගාවි. තාත්තගේ ආර කියන්නේ තාත්තා සංගීත, ඒ කියන්නේ ප්‍රසිද්ධ මට්ටමේ වැඩ කරනවා. කවුද අපිට මතක් කරන තාත්තා නම කියන්නේ නේ? තාත්තා ගැන කියන්නේ කරුණාරත්න විජයවර්ධන. සහෝදරවරුනි, ප්‍රසිද්ධ සංගීතඥයෙකුගේ පුතෙක්, ඔහුගේ තාත්තගේ නමෙන් වැඩක් ගන්න හිතන්නේ නැති පුතෙක් අපිට දැනෙච්ච විදියට. කරුණාරත්න විජේවර්ධනයන් කියන්නේ ලංකාවේ සංගීත ශාස්ත්‍රයේ තනු නිර්මාණ පැත්තෙනුත්, සංගීත ශාස්ත්‍රයේ සංගීත අධ්‍යක්ෂණය පැත්තෙනුත් නමරන්ද වූ ප්‍රකට සංගීතඥයෙක්. රජර සේවය තාමත් දීර්ඝ කාලයක සිට සේවය කරන, තාමත් සේවක කරන. දැන් රජරට සේවේ කීර්තිමත් සංගීතඥ කරුණරත්න විජේවර්ධන. ඉතින් කියන්න. ඉතින් එහෙම තමයි තාත්තත් එක්ක මියුසික් කරගෙන හිටියා. ක්ලාසිකල් ඉස්කෝලේ මියුසික් කරා. කරගෙන ඉතින් බෙල්ලුත් තාත්තු බෙල්ලුත්ගේ වර්ක් කරද්දී මම වෙස්ටර්න් මියුසික් පැත්තට බොඩ්ඩක් පියාම තමයි මගේ. ඉස්කෝලේ කොහෙද? මං එහෙම අනුරාධපුර. මොකද්ද? මලිසිංහාරස්. මලිසිංහ. හරි. මල්ලි. මුචේකට මට ඉන්වයිට් කරේ මේ අර ඉස්සලා ගිය සජිත. ඉස්සලා මම කිව්වේ නේබර්ස් බෑන්ඩ් එකේ. මට කිව්වා රූට්ස් කියලා බෑන්ඩ් ඇලෝන්ස් කරලා ෆොටෝ එකක් කිව්වා. ඊට පස්සේ එයා මැසේජ් එකෙන් තමයි මල්ලි බෑන්ඩ් එක. මම දන්නවා ඒක රූට්ස් කියන එක. මම කිව්වා හරි. මම යන්න එක දවසක් ඉන්න මැසේජ් ගිහලා ප්‍රැක්ටිස් එකට ගිහිල්ලා. ඒනවා ඉතින් කලින් මම හිටියද බෑන්ඩ්? ඔව් මම. මොකද්ද? චෙක් පොයින්ට් බෑන්ඩ් එකේ හිටියා. ටෝම් බෑන්ඩ් එකේ හිටියා. පුරණ කාලේ යනවා දැන් ගායනේ. තනි ගායකයෙක් විදිහට යන්න අදහසක් නැත්තා.
බැකප් එකක් තියාගන්න. මල්ලි එතකොට සංගීත කටයුතු කොහොමද පටන් ගන්නේ? කවදද වෙන බෑන්ඩ්ස් වල හිටියද මොනවද? ඔය මොකක්ද හිටියේ කලින් බෑන්ඩ්? ගම කොහෙද? මොරටු. කොහොම සංගීත ප්‍රසිද්ධයි? ගහට ගහකුත් මුණ ගැහෙන්නේ මොරටුවේ, සංගීතයට සංගීතඥයත් මුණ ගැහෙන්නේ මොරටුවේ. මල්ලිගේ බේස් මල්ලි. මම මුලින්ම මතක් කරනවා මේ චමොද්දේලක් ගලන් මුලින්ම මියුසික් කියලා කරේ. අපි දෙන්න ඉස්කෝල ඉස්කෝලේ අපි දෙන්න මුලින්ම කීබෝඩ් ගැහුවේ පළවෙනි ඔකෙස්ට්‍රා එකේ. ආ. ප්ලේ කළා ඊට පස්සේ තමයි බේස් ප්ලේ කරන්නේ. නෑ බේස් ගන්න අර මම ඩ්‍රම්ස් ගන්න අර. ඉන්ස්ට්‍රුමන්ට් එකේ හිම්බිට මාරු වෙනස් වුණා. ඔව් දැන් මම මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ දිහා බේස් গিටාර ප්ලේ කරනවා. මම ප්ලේ කරා ශෘති බෑන්ඩ් එකත් එක්ක AI කියලා වාදනය මතක් කරන වෙලාවේ. දැන් බේස් গিටාර වාදයක විදිහට රූට්ස් එකේ වාදනය කරනවා. දීර්ඝ කාලීනව ඒකේ ඉන්න තමයි බලාපොරොත්තු දැනට. දැන් කොහොමද කට්ටියට දැනෙන්නේ දැන් මේ මේ බෑන්ඩ් එක කැඩුනා එකපාරම? තිබ්බ හොඳට ජනප්‍රිය මට්ටමට එන මට්ටමේ බෑන්ඩ් එක කැඩුනා. ඕගොල්ලොන්ට මේකට එකතු වුණාම මොකද්ද ඒක අභියෝගයක් වුණාද? කොහොමද ඒක ඕගොල්ලොන්ට කොහොමද දැනුනේ? ඇත්තටම යාළුවෝ අභියෝගයක් ඒක. දැන් ඇත්තටම දැන් මම උනත් ආවේ අද මෙතනට එද්දි මම එනකල් දන්නේ නැහැ මේ මූණවල වෙනස් වෙලා කියලා ඇත්තටම ක්‍රිෂාන්. මම වුණත් ආවේ අර එදා අපි දැකපු ඒ වේදිකාවේ තරගේ වේදිකාවේ දැකපු ගීත අහන්න. රසේ වෙනසක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, ඒක වෙන විදිහකින් හරි එනවා. ඕගොල්ලොන්ට උන අභියෝගේ කොහොමද ඒක? ඔයා කොහොමද මේගොල්ලෝ මේකට? ඇත්තට දැන් මම මෙයාලට තාපු දවසේ දැන් ඇත්තටම මෙයාත් එක්ක සෑහෙන කාලයක් වැඩ කරනවා. දැන් මෙයාලව හම්බුණත් එකදී මම මෙයාත් එක්ක නිතරම කතා කරනවා. කතා කරද්දි මේ කොහොමද මන් දැන් මෙහෙම අර සද්දේ ගන්න වෙයිද නැද්ද කියන එක දන්නේ නැහැ. මොකද ටැලන්ට් හැකියාව තියෙන එක එක්කෙනාගේ මිනිස්සුන් වෙනස්නේ. ඉතින් හැබැයි මෙතන වෙන සද්දයක් තියෙනවා. අපි ඒක ගන්න නැතුව අපි මේක එළියට දාමු කියලා තමයි අපි කතා වුණේ ඇත්තරම. මේ මොකද ඒක කරන්න කියලා අන්තිමට ඒකත් නා ගන්නවා. අපිට දෙන්න තියෙන දේ දෙන්නත් නැති වෙනවා ඊට පස්සේ. ඒ හින්දා ඇත්තරම මෙතන මේ ඇත්තරම දක්ෂ බේසිස් කෙනෙකුත් අපිට හම්බුණා. ඉතින් ඒ ආගෙන තුපුණිම වැඩක් ගන්න තමයි අපි කල්පනා කරන්නේ. ඒ ඒ රහත් එක්ක මේ වෙන දෙයක් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අරාබියෝගේ සමායට මිනිස්සුන්ගෙන් දොස් අහන්නත් පුළුවන් මට්ටමකට ඉරීද කියලා බයක් තියෙනවා. මේ කවුද මේ මෙහෙම කියලා සමාට කියන්න පුළුවන්. මේ මොනවාද මෙහෙම කියලා කමන්න හැමදේම බාර ගන්න සූදානම් කියලා හැමදේම බාර ගන්න සූදානම් පෙර තමයි මේ වැඩේ පටන් ගත්තේ. තාරුණ්‍යයට අභියෝග කියන්නේ එහෙම දෙයක් නෙමෙයි ක්‍රිෂාන්. අපේ රටේ තාරුණ්‍යයට අභියෝග ගොඩක් තියෙන එක. ශේෂ්ත්‍රය මොකද්ද කියලා කිසි වෙනසක් නැහැ. අභියෝග බාරගෙන අභියෝග ඉදිරියට ජයගෙන යන එක තමයි තාරුණ්‍යය කියන්නේ. මම මේ කිව්වේ තාම මම වගේ නෙවෙයි දැන් මම වයසයි නෙවෙයි තාරුණ්‍යය ඉන්නේ. පොඩි මල්ලිලා ටිකක් නින්නේ. ඒකයි මං ක්‍රිෂාන් එක පොඩ්ඩක් ඔයාලට මතක් කරලා දෙන්නේ. හරි ඉස්සරහට මොනවද දැන් රූට්ස් ලගේ ප්ලෑන්? ඉස්සරහට දැන් කවස් වගේ දාන්න ඉන්නවා. ඇත්තටම වෙඩිලා රෙඩි වෙලා ඉන්නේ ටිකට. අපිට ඇත්තටම ලොකු උදව්, ඒ කියන්නේ අපිට සහයෝගයක් හම්බෙනවා. තව බෑන්ඩ්ස් වලින්නත් අපි නම් වෙන ඇත්තටම මේ වෙලාව මතක් කරනවා. ඒ හැමෝම අපිට උදව් කරන, ඒ කියන්නේ කට්ටිය වෙනස් වුණා කියලා දැනගත්තාම උදව් කරන පිරිසක් එළියෙන් ඉන්න. නම් වශයෙන් ඔයාලට ඕන මතක් කරන්න සහ බෑන්ඩ් වශයෙන් අවශ්‍ය නම් මතක් කර. මේ ඇත්තටම මේ රමේෂ් අයියාගේ බෑන්ඩ් එකේ පිරිසක් අපිට උදව් කරනවා. සෑහෙන බෑන්ඩ් එකම වගේ උදව් කරනවා. රමේෂ් විත් ටියුන්ස් බෑන්ඩ් එකේ අයියලා ටික මම මතක් කරන්න කැමතියි. ඊට පස්සේ නේබර්ස් බෑන්ඩ් එකේ මගේ සහෝදරයෝ වගේ ඉන්න පිරිස. ඊට පස්සේ සුනිල් ලංකාගේ පුතා සජිත් අයියාවත් මතක් කරන්න කැමතියි. අපිට උදව් කරනවා. මේ වගේම ඒන්ජල් මල්ලි අපිට ප්‍රැක්ටිස් කරන බඩු වල ඉඳලා හැමදේම අපිට උදව් කරනවා. මේ නම් මේ වෙලාව මතක් වුණ නැතත් ගොඩක් කට්ටිය උදව් කරන ඇත්තරම මේ මාත් එක්ක ගොඩක් හිතවත් පිරිස. ඒ කියන්නේ එයාලා දන්නවා මම කොහොමද හිටියේ කියන එක, මගේ හිතේ තිබ්බ දේවල් මොනවද කියන එක දන්නවා. ඒ හින්දා තමයි මට අඩුවක් නොකර මට උදව් ලැබෙන්නේ, හැමෝගෙම සහයෝගය ලැබෙන්නේ. ඒ නිසා වෙන්නේ නැති එහෙමත් හිතනවා. මේ ඉස්සරහට දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්. කියන්නේ නිකම්ම සින්දුවක් නොගහ මොකක් හරි දෙයක් එකතු කරගෙන කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ක්‍රිෂාන් මම මේ ප්‍රශ්නයක් අහන්න දැන් ඔයගේ අලුත් සමාජිකෝත් ඉන්න නිසා ඔයගොල්ලොන්ට ඇත්තටම විනය පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බා නේද රූට්ස් බෑන්ඩ් එකේ? ඔව් අනිවාර්යෙන් තිබ්බා. ඇයි ඒක එහෙම වෙන්නේ? ඇත්තටම අපි කතා කරමු එක මේ ප්‍රිය මිතුරු මිතුරියනි ගොඩක් බෑන්ඩ්ස් වලට එන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ මද්රව්‍ය කියන එක. මද්රව්‍ය, මත්පැන් සහ විනය
ලංකාවේ තාරුන් නිර්දින ප්‍රශ්නයක්. මම ඒක දැන් ඔයගෙන් කෙලින් මහනවා. ඒ ප්‍රශ්න අර තිබ්බනේ. ඔව් අහන්න. ඒ ප්‍රශ්න තිබ්බනේ. ආ තිබ්බ තිබ්බ. ගෙනේ පිළිබඳව. ඔව්. එතකොට මද්‍රව්‍ය පිළිබඳවත් ඔයගොල්ලන්ට ප්‍රශ්න තිබ්බද? ඒ කියන්නේ කලින් බෑන්ඩ් එකේද? ඔව් කලින් බෑන්ඩ් එකේ. තිබ්බ. ඒ කියන්නේ මෙහෙම මට කවුරුත් මත්පැන් ගන්න එක සිගරට් බොන එක මට නවත්තන්න උවමනාවක් නැහැ. ඒක තමන්ට මොලයක් තියෙනානේ. මේක නිසා වැඩපාඩු වීම සම්බන්ධව මම කියන්නේ. ඒ කියන්නේ වැඩපාඩු කියන්නේ ඇත්තටම අර විනයගිලි. මගේ හිතේ පොඩි ලැජ්ජාවක් තියෙනවා. ඇයි? ඒ කියන්නේ ඇත්තම ගොඩ ඉතින් මං සමාහට බලන කට්ටිය තරහා වෙන්න පුළුවන් කියද්දි ඉතින් ඇත්තටම අය ආපු නිසා කියනවා. ඒ කියන්නේ ආල ස්ටේජ් එකේ සමහරක් වෙලාවට අර අපේ ෂොට් එකත් එක නගින අවස්ථා සෑහෙන්න තිබ්බා. ඒ ඇත්තටම ඕදේවල් වලට මම කතා කරාම ඒක නිකන් වතුරට ගහන් යන වගේ දෙයක් තමයි වෙලා තිබ්බේ. ඒක කොච්චර කතා කරත් ඒ දේ ඇත්තටම අපි කහපු ගොඩක් 160ක 70ක වගේ ප්‍රතිශතයක ඒ දේ වෙලා තියෙනවා. ඉතින් මේ ළඟදීම අන්තිමටම ගහපු වැඩෙත් ඒ දේ වුණා ඉතින්. ඒ කියන්නේ ස්ටේජ් එකට නගිනවා ෂොට් එකත් එක්ක අතේ තියාගෙන නගින ඇත්තරම ඒ වැඩේ මම මාර ආසන ඇති වැඩක්. මම ඕදේට සෑහෙන්න එක එක දේවල් කියලා තියෙනවා. ඒත් ගණන් නැහැ නට යාලා කියන්නේ මේ යාළුවෙක් ගිය වැඩක් යාළුවෙක් ගෙඩින් එක. එනට අපි වීඩියෝ එකක්වත් දාන්න විදියක් නැහැ. ඒ වගේ දෙයක් තියදී යාළුවෙක් ගෙඩින් එකක් උනත් බලන්න පිරිසක් යනවානේ හැමෝම යාළුවෝ නෙවෙයි බලන්නේ මේ ඩිසිප්ලින් එකක් කියලා දෙයක් තියෙනවා ස්ටේජ් ඉතින් අර ඒ දෙයට මම හරිම අකමැති දෙයක් ඒ දෙය පොඩියට සලකන්නත් පුළුවන් කට්ටිය ඒ දෙයට මම අත්‍තරම හරිම අකමැති මේ ඒ දෙය කොච්චර කිව්වත් හැදුන්නේ නැහැ වෙනම බොන එක කිසි ප්‍රශ්නයක් නැහැ කට්ටිය නිවා අර සෙට් වෙලා ඒ වැඩ කිවරලා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ අර වැඩේ වෙලාව අතරතුරදී ඒක කරන එක තමයි ප්‍රශ්නේ ඒක නවත්ත ගන්න බැරි වුණා මම ඒක දන්න නිසා තමයි ක්‍රිෂාන් මෙච්චරලා හිටියේ ප්‍රශ්න නැතුව ඒක මොකද මේ ප්‍රශ්නේ ඇහුවේ මිතුරු මිතුරියනි නිකම්ම නෙවෙයි ඒක මේ වැඩසටහන නරඹන ඔබටත් ඉදිරියට එන්න බලාපොරොත්තු වෙන ඔබ හැම දෙනාටමත් අනිවාර්ය කාරණයක් වෙනවා මොකද ක්‍රිෂාන් අපි දන්නවා ලංකාවේ දැන් හිනිපෙත්තේ ඉන්න බෑන්ඩ් ඉන්නවානේ ඒගොල්ලෝ මේ සම්බන්ධව දැඩි විනය පියව අනුගමනය කරනවා විනය සහ මද්රව්‍ය මත්පැන් මේ දේවල් පිළිබඳව ඒකයි මම ඇහුවේ හරි ක්‍රිෂාන් දැන් අපි එකතන මම මේ ප්‍රශ්නේ අන්තිමටම ආගෙන් අහන්න අපි එක තැනකදී තරඟය අතරතුර දකිනවා සංගීත කණ්ඩායම්වල නායකයන් අඳුන්වා දෙනවා රූට්ස් සංගීත කණ්ඩායමේ නායකයා ඔයා නෙවෙයි ඒ වෙලාවේ අඳුනගන්නේ අපි හා ප්‍රශ්නය ඒක උනේ ඇත්තට මම දන්නේ නැහැ එයා කොහොමද ඒ වෙලාවේ නැග්ගේ කියලා ඇත්තටම හැමෝම සාක්ෂි අපි පටන් ගත්ත වැඩේ ලීඩර් කෙනෙක් කිසිම කෙනෙක් ඕනේ නැහැ කියන අදහසින් එහෙම කෙනෙක් ඇත්තටම මට කෝල් කරද්දිත් මිනිස්සුන් ආවද ලීඩර් කියලා නේ ඕන තැනක දිවුරන මම කියලා දෙන්නේ නැහැ මම ලීඩර් නෙවෙයි කෝඩිනේට් කරන වැඩ ටික මම කරනවා මේ කියලා තමයි වැඩේ කතා කරන්නේ ඇත්තරම මම දන්නේ නැහැ වෙලාව අපේ ගිටාර් ගහන කෙනා උදාර කොහොම එතනට ගියාද කියලා අනිත් එක දෙරණේ කොන්ට්‍රැක්ට් එක සයින් කරෙත් මම මේ උතන අර ප්‍රශ්නේ වෙලා තිබ්බේ ඔය දෙන්නේ කරන ප්‍රොඩියුසර් ලස් කට්ටියක් එක අපේ සැක් ගහන කෙනා ලොකු හිතවත් කමක් තිබ්බ කියන්නේ ආව අඳුරනවා ඒ නිසා යාලව කොන්ටැක්ට් කරගන්න නැති කියලා තමයි මම හිතන්නේ කියන්නේ මට එහෙම තරහ තිබ්බේ නැහැ යා නැග්ග කියලා මේ මම කිව්වේ මම දන්නේ නැහැ ඇත්තට මෙයා ඒ වෙලේ නගිනවා කියලා එහෙම දෙයක් එහෙම නැග්ග කියලා කිසි ප්‍රශ්නයක් වුණෙත් නැහැ බෑ තිය වෙලේ මිනිස්සු හිතනවා ඇති යා ලීඩර් කියලා මේ ඇත්තරම හය දෙනාම මෙතන එතන ලීඩර්ස් ඇත්තරම කිව්වොත් මේ වෙලේ අර කොන්ට්‍රැක්ට් එක සයින් කරේ ඇත්තරම මගේ නම එතකොටත් අනිත් කට්ටිය ඒ අතරේ සයින් කරේ එතකොටත් කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ ඒ දවස්වල පස්සේ තමයි ඔක්කොම දේවල් වුණේ ඉතින් මේ ඒ දේ තමයි වුණේ ඉතින් මම දන්නේ උදාරගේ නම කියන්නේ අපි අපෙන් අහලා නෙවෙයි දැන් මේ මම දන්නේ අපේ අතුලේ දෙන්නේ තුන් දෙනෙක් ඕක දන්නවද කියලා මම දන්නේ පෞද්ගලිකව මේ හරි හය දෙනාම ලීඩර්ස්ලා වෙලා අන්තිමට රූට්ස්ලා නේ කවුද මල්ලි දැන් ලීඩර් දැනුත් එහෙම කරන්නේ නැහැ නෑ මම කතා කරලා සෙක් කරගත්ත විතරයි අනේ මට අර එහෙම ඕනේ නැහැ මට අර වැඩක් පිළිවෙලට කරන්න තියෙන ආසාව අමාරුව තමයි තියෙන්නේ ඒක නමුත් මගේ මතේ කණ්ඩායමක ඉදිරියද්දි ලීඩර් කෙනෙක් ඉන්න ඕනේ එතකොට තමයි කණ්ඩායමක් ඒක ලීඩර් කියලා අර මම ලීඩර් මම නම ගහගෙන එහෙම එකක් ඕනේ නැහැ මම පෙන්නන්නේ ඉදිරි පෙළ ගමන් කරන්න අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා ඇත්තටම අතනටත් උනේ ඒ වගේ දෙයක් තමයි ඇත්තටම ඒ කලමනාකාරීත්වයට හරි කෙනෙක් දෙමනදී නිසා තමයි මොකද එක එක්කෙනාට තමන්ගේ තීරණයනේ නෑ මට මේක කරන්න අනිත් කෙනා ඒකට කැමති නෑ මම ඒකට කැමති නෑ දැන් හය දෙනාට හය දෙනා කැමති දේ තමයි කරන්න ඕනේ වෙලා තියෙන්නේ හරි එහෙනම් ප්‍රිය මිතුරු මිතුරුවනේ අපි රූට්ස් ට මොකද්ද උනේ රූට්ස් ගැන මොනවද ඉදිරියට සිද්ධ වෙන්නේ මේ සියල්ල දැනගත්තා නැවතත් මේ වගේම බෑන්ඩ් එකක් එක්ක අපි ආපහු පාරක් හම් වෙනකල්
අදට අපි ඔයගොල්ලෝගෙන් සමු ගන්නවා රූට්ස් ලාගේ තවත් ගීතයක් එක්ක. Line.